සුබ දවසක් හැමෝටම. අපි දෙවැනි වීඩියෝ එක නතර කරපු තැන ඉඳන් අද අපි පටන් ගමු. අපි අන්තිමට ඉවර කළේ ටෝටල් බිල් වැලිය එක ගාවින්. අපි එතනින් හැට දේවල් ටික බැලුවේ නැහැ. ඉතින් මං ඔයගොල්ලෝ මං හිතන්නේ ඔයගොල්ලෝ මේක එක්සයිස් එකක් කරලා බලන්න ඉති ගෙදරදී. ඉතින් ඒ කරපු අයටයි නොකරපු අයටයි හැමෝටම අද අපි කියලා දෙනවා ඉතුරු ටික කොහොමද අපි ටෝටල් ඩිස්කවුන්ට් එක බලන්නේ, ටෝටල් අපි පේබල් ඇමවුන්ට් එක අපි ගෙවන්න කීයක් අපි තියෙනවද කියලා මෙන්න මේ කාරණා ටිකත් අද අපි බලමු. ඒ වගේම අද අපි මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා කොහොමද කොලම් එකක් අලුතෙන් මේකට ඇඩ් කරන්නේ, කොහොමද කොලම් එකක් ඩිලීට් කරන්නේ කියන ඒවත්, ඒ වගේම මේ වර්ක්ෂීට් එක අපි කොහොමද අපි සේව් කරන්නේ මේ කියන කාරණා ටික අද අපි මේ වීඩියෝත් එක්ක කතා කරන්න යනවා. එහෙනම් අපි වීඩියෝකට යන් කෙලින්ම. හොඳයි. ඉතින් ඔයගලන්ට පේනවා දැන් මම මෙතන මේ සිලෙක්ට් කරලා තියෙන සෙල් එක මම මේ උඩ තියෙන සෙල් එක වගේම, ඒ කියන්නේ සිංගල් සෙල් එකක් විතර දැන් මේ තුනක් එකතු වෙලා මෙතන මර්ජ් කරලා තියෙනවා. මෙන්න මේ සෙල් තුනත් ඊළඟට යට තියෙන සෙල් තුනත් මං උඩ තියෙන සෙල් එක වගේම එකක් විදිහට හදාගන්න යන්නේ. ඔන්න මං ඒ දෙකම දැන් හයිලයිට් කරලා මේක රේන්ජ් එකක් විදිහට දැන් මේක සිලෙක්ට් කරලා තියෙනවා. ඒක මං මර්ජ් ඇන් සෙන්ටර් කියන එක මෙතන තියෙන ඉතාලියේ ක්ලික් කරලා මර්ජ් අක්‍රොස් කියන එක ඒ දෙකටම දෙනවා. එතකොට ඒක දුන්න ගමන් මේ උඩ තියෙන එක වගේම ඒක ඒ සෙල් තුනම එකක් විදිහට හදා ගන්නවා. රයිට්. ඒ වගේම මට මේ දෙකත් ඒ විදිහට කරගන්න ඕන. මං කරන්නේ අයිත් අර විදිහෙම ගිහිල්ලා ඒ දෙක හදා ගන්නවා. හරි. ඊට පස්සේ මට මේ දැන් දෙවෙනි දැන් මම දැන් සිලෙක්ට් කරලා තියෙන සෙල් එකේ ඇතුලේ මම දානවා ටෝටල් ඩිස්කවුන්ට් වැලියු. හරි. ඊට පස්සේ යට එකට මම දානවා ටෝටල් පේබල් අමවුන්ට් එක. අපි ගෙවන්න තියෙන ගාණ. හරි. මේ දෙකත් මම හයිලයිට් කරලා මෙන්න මේ විදිහට සෙන්ටර් කරගන්නවා. අපිට පුළුවන් මේක ඕනනම් තව ලස්සන කරන්න ඕනනම් මේක වමට දාගන්න පුළුවන්. ඕනනම් අපිට මේ විදිහට ගේන්න පුළුවන්. මම දැනට මේක සෙන්ටර් පොසිෂන් එකේ තියාගන්න. අපිට මේ වලින් ඇලයින්ස් හදන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් අපි ටෝටල් ඩිස්කවුන්ට් වැලියු එක. ඒ කියන්නේ මෙන්න මෙතන මෙන්න මේ අපි අන්තිමටම දාලා තියෙන කොලම් එක ඇතුලේ තියෙන අයිටම්ස් 10 එකතුව තමයි අපි මෙතනට ගන්න ඕනේ. එතකොට මම මේකට ෆෝමියුලා එකක් විදිහට දානවා සමානයි සම් බ්‍රැකට්ස් ඕපන් කරලා මෙන්න මේව ටික හයිලයිට් කරලා මම එන්ටර් කරනවා. එතකොට අපිට ආවා 325ක්. ඒ කියන්නේ මෙන්න මේ අයිටම්ස් 10ට අපිට හම්බෙච්ච ඩිස්කවුන්ට් වල ඊච් හැම අයිටම් එකකටම හම්බෙච්ච ඩිස්කවුන්ට් එකේ එකතුව තමයි මේ 325 කියන්නේ. එතකොට අපි ටෝටල් බිල් වැලියු එකෙන් අපිට හම්බෙච්ච ඩිස්කවුන්ට් එකේ ගාණ අඩු කරපුවම තමයි අපි කඩේට කීයක් ගෙවන්න තියෙනවද කියලා එන්නේ. අපි ඒකත් බලමු. අපි සමානයි සම් කියලා දාලා අපි මෙන්න මේ උඩ amount එකෙන් අපි අඩු කරනවා ඩිස්කවුන්ට් වැලියු එක. මම හිතන්නේ ඔයගලන්ට තේරෙනවා ඇති අපිට ඒ කියන්නේ අපි ටෝටල් යුනිට් ප්‍රයිස් වලින් අපි අඩු කරනවා ටෝටල් ඩිස්කවුන්ට් ප්‍රයිස් එක. අපි මේ විදිහට ෆෝමියුලා එකක් දාලා සමානයි සම්. එතකොට G14 කියන සෙල් එකෙන් අපි අඩු කරනවා G14 සෙල් එකේ ඇතුලේ තියෙන වැලියු එක. දාලා අපි එන්ටර් කරනවා. එතකොට අපි කඩේට ගෙවන්න ඕනේ ඔක්කොම 4255ක්. 4580ක් තමයි අපේ ටෝටල් වැලියු එක. ඒකෙන් ඩිස්කවුන්ට් ප්‍රයිස් එක 325ක් අඩු කරපුවම 4255ක් අපිට වැලියු එකක් විතර ඇවිල්ලා තියෙනවා. හරි. මෙන්න මේ කාරණා ටික දැන් ඕගලන්ට හොඳට මතක ඇති. ඒ වගේම අපිට පුළුවන් අපි හිතමු අපිට මෙතනට තව අයිටම් එකක් මේ මැදකින් අපි තුම මේ 5 6 කියන එක අතරට අපිට 5ට යටින් අපිට ඇඩ් කරන්න ඕන. ඒ කියන්නේ 6ට උඩින් 5ට යටින් 6ට උඩින් අපිට ඇඩ් කරන්න ඕන තව මොකක් හරි අයිටම් එකක්. අපි හිතමු අපි ගන්නවා කියලා මොනවද අපි ගන්නෙ? රයිට්. අපි මේක ඇඩ් කරමු කිස්සලා කොලම් එක. දැක්කද මම කරපු දේ? මම ආයෙත් මේක අන්ඩු කරන්න. මම මේ
අට කියන රෝ එක සිලෙක් කරලා මම මවුස් එකේ රයිට් මවුස් එක يعني දකුණු අත පැත්ත ක්ලික් කරලා මම ඉන්සර්ට් කළා. ඉන්සර්ට් කරපුවාම රෝ එකක් සම්පූර්ණම ඇතුල් වුණා. මම ආයෙත් ඒක ඔයගලන්ට පැහැදිලි වෙන්න මම ඒක අන්ඩු කරලා ආයෙත් පෙන්වන්න. මම ඉස්සල්ලාම කරන්නේ අදාළ රෝ එක ඇවිල්ලා ක්ලික් කරනවා. ඒකට උඩට එන්න ඕන එක මම කරන වැඩි එක හයිලයිට් කරලා වන් රයිට් ක්ලික් කරලා මම ඉන්සර්ට් ඔප්ෂන් එක දෙනවා. රයිට්. අපි හිතමු මට මේ B එකයි C එකයි අතරට මැදින් එකක් දාන්න ඕන කියලා. එතකොට මම කරන්නේ C එක උඩ ක්ලික් කරලා රයිට් ක්ලික් කරලා මම ඉන්සර්ට් කරනවා. අන්න පේනවද? දැන් ඔයගලන්ට අලුතෙන් කොලම් එකක් ඇතුල් වුණා. C එක කලින් තිබිච්ච කොලම්ස් දෙක අතරට මම එකයි තණ්ඩු කරන්න. එතකොට කලින් මෙතන තිබුණේ B එකයි C එකයි. ඒ C එක අතරට තමයි මම අලුත් එකක් ඇඩ් කරන්නේ. එතකොට ඇඩ් කරද්දී ඔටෝම මෙන්න මේ ඉංග්‍රීසි අක්ෂරය ඉබේම වෙනස් වෙලා ඒක හරි පිළිවෙලට ABCD කියන පිළිවෙලකට මේක ඒක රීනේම් වෙනවා. ඔන්න මම C කියන එක උඩ හයිලයිට් කරලා ආයෙත් රයිට් ක්ලික් කරලා ඉන්සර්ට් කරනවා. දැක්කද? ඉබේම අර D එක එහා පැත්තට shift වෙලා ඔටෝ මෙතනට අලුතෙන් කොලම් එකක් ඇඩ් වුණා. මෙන්න මේ කොලම් එක ඊට පස්සේ මේ පැත්තෙන් අපි අලුතෙන් ඇඩ් කළා රෝ එක. හරි. ඒ වගේම මම දැනට මේක ඔයගලන්ට පෙන්වන්න ඕනේ. දැන් මම මේක මේ ඇත්තරම මේක කොලම් එකයි රෝ එකයි ඇඩ් කරේ. මම දැනට මේ දෙක ඩිලීට් කරගන්නම්. එතකොට ඔයගලන්ට ඩිලීට් කරන විදිහත් මේකේ බලා ගන්න පුළුවන්. මම ඩිලීට් කරද්දි මම මේ අදාළ මට ඉස්සෙල්ලා මම ඩිලීට් කරන්නම් මේ කොලම් එක. එතකොට මම ඒක මේ විදිහට හයිලයිට් කරලා ඒක උඩ ඉඳගෙන තමයි මම ඒ කියන්නේ මේ ඉංග්‍රීසි අක්ෂරයේ උඩ ඉඳගෙන තමයි මම ඒක මේ ඩිලීට් කරන්න ඔප්ෂන් එක රයිට් ක්ලික් කරන්නේ. කරලා මම ඩිලීට් කරනවා. රයිට්. එතකොට ඒ කොලම් එක සම්පූර්ණයෙන්ම ඩිලීට් වුණා. මම අපි ඒ වගේම මම දැන් මේ රෝ එකත් මම ඩිලීට් කරලා ඔයගලන්ට පෙන්නන්නම්. අට උඩ මම කෙලෙක් සිලෙක් කරලා අට ගාව උඩ ඉඳගෙනම මම රයිට් ක්ලික් කරලා මම ඒක ඩිලීට් කරනවා. හරි. එන්නේ විදිහට ඇඩ් කරන්නයි ඩිලීට් කරන්නත් මම දැන් අද අපි ඉගෙන ගත්තා. එතකොට ඒ වගේම අපි කොහොමද මේ වර්ක් ෂීට් එක සේව් කරගන්නේ? හරි. මේකට අපිට විදි කීපයක් තියෙනවා. අපිට පුළුවන් මේ උඩ තියෙන අපේ ෂෝට්කට් මෙනු බා එකේ මෙන්න මෙතන තියෙන මේ සේව් බටන් එක ක්ලික් කරලා අපිට මේක සේව් කරගන්න පුළුවන්. ඒත් ඔයගොල්ලෝ පුරුද්දක් විදිහට තියාගන්න අපි අලුතෙන්ම ෂීට් එකක් මේක කරද්දී අපි ඉස්සෙල්ලා ෆයිල් ගිහිල්ලා සේව් ඇස් කියන ඔප්ෂන් එක ඔයගොල්ලෝ ක්ලික් කරන්න. එතකොට ඔයගලන්ට මෙතනින් ඔයගලන්ගේ ලොකේෂන් එක ඔයගලන්ට බ්‍රවුස් කරලා ඔයගලන්ගේ මයි ඩොකියුමන්ට් කියන ෆෝල්ඩර් එක ඇතුලේ ෆෝල්ඩර් එකක් හදලා අපි දැන් මේක අපි දැනට මම මේකයි මුලින්දම් පෙන්නන්න. හොඳම දේ තමයි අපි ෆයිල් ගිහිල්ලා සේව් ඇස් කියන ඔප්ෂන් එක අපිට ක්ලික් කරලා බ්‍රවුස් හරි නැත්නම් ඔයගලගේ මයි කම්පියුටර් එක ඇතුළට ඒක ප්‍රශ්නයක් නෑ. ඔයගොල්ලෝ සේව් කරන්නේ කොහෙටද කියන එක. හැබැයි ඒක ඔයගලන්ගේ පුළුවන් නම් ડોකියුමන්ට්ස් කොහෙර එක තැනකට සේව් කරගන්න. ඒක මම හිතන්නේ ඒක ඔයගලන්ට පහසුවක් වෙයි ඉස්සරහට වැඩ කරගෙන යද්දී. මම ඒ හින්දා මම මයි ડોකියුමන්ට් කියන මගේ ડોකියුමන්ට් ෆෝල්ඩර් එකට ගිහිල්ලා මම මේකේ අලුත් ෆෝල්ඩරයක් ක්‍රියේට් කරගන්න. අපි මේක දාමු අපේ Excel class කියලා ෆෝල්ඩ එක රීනේම් කරගත්තා. හරි. මම ඒක ඩබල් ක්ලික් කරලා මම මේක අපේ පළවෙනි අපි දාමු මේක workbook 1 කියලා මම ඒක රීනේම් කරගෙන මම මේක මෙන්න මෙතන තියෙනවා සේව් බටන් එක. සේව් බටන් එක අපි එකපාරක් ඔබනවා. රයිට්. අපි හිතමු මේකේ දැන් ඕගොල්ලෝ මොකක් හරි චේන්ජ් එකක් කළා කියලා. අපි හිතමු අපි මේ දැන් big onion 500 grams තියෙන එක අපි හිතමු මේකෙන් පැකට් 3ක් ඕගොල්ලෝ ගත්තා කියලා. ඔන්න බලන්න මම මේක දැන් 3ක් දාලා මම එන්ටර් කරනවා. ඉබේම මේ වැලියුස් ඔක්කොම ටික වෙනස් වෙනවා. ඒ වගේම අපි fresh milk කියන එකත් අපි හිතමු දෙකක් නෙමෙයි අපි මේකෙන් පහක් විතර ගන්නවා කියලා. දැන් මෙතන බලන්න දෙකට තියෙන යුනිට් ප්‍රයිස් එක ඔක්කොම වැලියු එක තියෙන්නේ 1100යි. ඒ වගේම ඩිස්කවුන්ට් ප්‍රයිස් එක 910ක් තියෙනවා. අපි මේක පහ කළොත් කරලා අපි එන්ටර් කළොත්
ඉබේම ඔගලන්ට පේනවා එතන 2750ක යුනිට් ප්‍රයිස් එකකුත් ඩිස්කවුන්ට් ප්‍රයිස් එක විදිහට 2475කුත් ටෝටල් ඩිස්කවුන්ට් එක විදිහට අපි ගත්ත ෆ්‍රෙෂ් මින්ක් වලට 275කුත් හැදිලා තිනවා. ඒ වගේම මෙතන තියෙන ටෝටල් බිල් වැලියු එක ඩිස්කවුන්ට් එක ඒ වගේම පේබල් ලෙබොන්ට් එක ඒ ඔක්කොම ඉබේම වෙනස් වෙනවා. මේක තමයි එක්සෙල් ෂීට් එකකින් අපිට කරන්න පුළුවන් ගන්න පුළුවන් වාසිය. අපි කොතන හරි සෙල් එකක වැලියු එකක් චේන්ජ් කරොත් ඉබේම මේ අදාළ කරන අපි දීලා තියෙන ෆෝමියුලාස් තියෙන හැම තැනක්ම ඉබේම වෙනස් වෙනවා. එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් දැනට මම නවත්තන්නම්. අපි ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු තව මීට වඩා අලුත් දෙයක්. ඒ කියන්නේ අපි මේක මේ බොහොම සරල පාඩමක් තමයි මම ඔයගලන්ට මේක ඇත්තටම මෙච්චර වෙලා අපි අරගෙන ආවේ. ඒ වුණාට මේකෙන් අපිට එක්සෙල් එකෙන් අපිට ගන්න තියෙන වැඩ ගොඩක් තියෙනවා. අපි මේක කොහොමද ලස්සන කරන්නේ? එතකොට මේක ගොඩක් ඇත්තටම මේ විදිහට නෙමෙයි අපි වැලියුස් ඇත්තටම හරියටම කැල්කියුලේට් කරන්නේ. මේක ඔයගලන්ට කියලා දෙන්න ඕන ඉඳන් මේ විදිහට මම අරගෙන ආවේ. හැබැයි මේක ඊසියෙන් කොහොමද ෆෝමියුලාස් දාලා හරි සරල විදිහට මීට වඩා කෙටි විදිහට අපි මේක හදන්නේ කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.